कंसेंट कंसेंट ගැන තමයි අද ලෙක් මේ වීඩියෝ එක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. කන්සෙන්ට් කියන්නේ මෙඩිකල් එතික්ස් වල වැදගත් කන්සෙප්ට් එකක්. ඊ කලින් අපි කතා කරා කන්ෆිඩෙන්ෂියලිටි කියන මාතෘකාව ගැන. කන්සෙන්ට් කියන එක හැමතැනම වගේ යූස් වෙන නිතරම පාවිච්චි වෙන දෙයක්. ඒතකොට ඇත්තම කන්සෙන්ට් කියන එක අපි හැමෝම දන්න එකක්. නමුත් කන්සෙන්ට් එක ඇතුලේ එක එක නොදන්න පැති තියෙනවා. ඒක තමයි මේ ලෙක්චර් එක බලන්නේ. ඒතර මේකත් අර කන්ෆිඩෙන්ෂියලිටි එක වගේම ලේසි කරුණු ටික මතක තියාගන්න එක තමයි අමාරු. තේරුම් ගන්න ලේසි සරලව පැහැදිලි කරන්න තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. පාඩම් කරනකොට මේ ටික ඒ විදියටම පාඩම් කරා වේ. අදහස් ටික ඔළුවේ දාගත්තා නම් ඇති පාඩම් කරන්න ඉංග්‍රීසි ඒ විදියටම පාඩම් කරන්න අමාරුනේ. අදහස් ටික ඔළුවේ දාගෙන ඒක පරිවර්තනය කරලා තමන්ට විදියට තමන්ගේ භාෂාවෙන් පේපර් එකේ ලියන්න තමයි තියෙන්නේ. කන්සෙන්ට් එකෙන් නම් ගොඩක් ප්‍රශ්න අහලා තියෙනවා. SAQ කන්සෙන්ට් එක ඔව් සින්නෝගේ පේපර් එක කන්සෙන්ට් එක ගැන අහලා තියෙනවා. තනිකර ප්‍රශ්නයක් නේ 100 ලකුණු 60ක වගේ. අපි බලමු මොකද්ද කන්සෙන්ට්. අපි ඊයේ කතා කරන්නේ ඊයේ කතා කරන්නේ මේ මම ඊයේ කතා කරා. මෙතන කන්ෆිඩෙන්ෂියලිටි වීඩියෝ එක ඇත්තේ කන්ෆිඩෙන්ෂියලිටි වීඩියෝ එක කතා කරා. මෙඩිකල් එතික්ස් වල ප්‍රින්සිපල්ස් 4ක් තියෙනවා. ඒ ප්‍රින්සිපල්ස් 4 තමයි මුලින්ම එක ඔටොනොමි එක එන්ෂුව කරන එක, ඊට පස්සේ බෙනිෆිෂන්සි නන් මැලිෆිෂන්සි සහ අන්තිම එක ජස්ටිස් කි. එතකොට ඔටොනොමි එක එන්ෂුව කරන පියවර කීපයක් තියෙනවා. එන ඔටොනොමි එකක් අපි ලබා දුන්නද කියලා බලන්න පියවර, ඒ කියන්නේ එක දෙන්න පියවර කීපයක් තියෙනවා. ඒ පියවර කීපයෙන් එකක් තමයි කන්සෙන්ට් එක කියන්නේ. ඉතුරු පියවර ටික කන්ෆිඩෙන්ෂියල් ලෙක්චර් එක දාලා තව පියවරක් තමයි කන්ෆිඩෙන්ෂියලිටි එක ආරක්ෂා කරන එක. තව පියවරක් කන්සෙන්ට් එක. ඊට අමතරව පියවර දෙකක් තියෙනවා. ඒ තමයි ඉන්ෆෝමේෂන්ස් දෙන්න ඕන, එයාට තොරතුරු දෙන්න ඕන. ඒ තොරතුරු දෙනකොට ඇකියුරේට් ඉන් අප්‍රොප්‍රියට් සෙටින් එකක නිවැරදි තොරතුරු දෙන්න ඕන. ඉෆෙක්ටිව් ඉන්ෆෝමේෂන්ස්. එතකොට තමයි ඊළඟට එයා අපි බලන්න ඕනේ පුද්ගලයා කම්පිටන්ට් පුද්ගලයෙක්ද කියලා ඔටොනොමි එක ලබා දෙන්න. එතකොට ඔය කාරණා 4 අනුව තමයි ඔටොනොමි එක මේන් ෂුව කරන ප්‍රොසෙස් එක තීරණය. එයින් එකක් තමයි කන්සෙන්ට්. එතකොට කන්සෙන්ට් එක වෙනම අරන් ගත්තොතින් කන්සෙන්ට් එක ලොකු තැනක පැතිරිලා තියෙනවා. අපි ටක් ගාලා බලමු. එතකොට කන්සෙන්ට් කියන්නේ අපි දන්නවා සිංහලෙන් අපිට තේරෙන භාෂාව. අපි යම්කිසි දෙයකට මොකක් හරි දෙයකට මෙඩිකල් ඉන්ටර්වෙන්ෂන් වෙන්න පුළුවන්, රිසර්ච් එකක් වෙන්න පුළුවන්, පරීක්ෂණයක්. ඉන්ටර්වෙන්ෂන් කියන්නේ ඉන්ටර්වෙන්ෂන්ස් ගොඩක් තියෙනවා. මෙඩිකල් ඉන්ටර්වෙන්ෂන්ස් මේ වරහන් ඇතුලේ දීලා තියෙන ඩයග්නෝසිස්, ට්‍රීට්මන්ට්, රීහැබිලිටේෂන්, පැල්පිටේෂන්, රිසර්ච්, මෙඩිකෝ ලීගල් එක්සමිනේෂන්, ඒ ඔක්කොටම. ඒ කියන්නේ අපි සම්බන්ධ කරගෙන යම්කිසි දෙයක් වෙන කෙනෙක් කරනවා නම් එයාට ඉබේ අපෙන් අහන්න නැතුව අවිල්ල ඒ වැඩේ කරන්න බෑ. ඒකට අපෙන් අවසරයක් ගන්න. අන්නේ ගන්න අවසරේ. අන්නේ ගන්න කැමැත්තල තමයි කියන්නේ කන්සෙන්ට් එක කියන්නේ. එතකොට ලේසි යෝග රිෆර්ස් ද කන්සෙන්ට් කියන්නේ රිෆර්ස් ටු ද විලින්නස් ඔෆ් අ පර්සන් ටු සබ්ජෙක්ට් හිම්සෙල්ෆ් ටු මෙඩිකල් ඉන්ටර්වෙන්ෂන්ස්. එතකොට මේ වචන මේ විදිහටම ලියන එක වඩා හොඳයි. ඒක කන්සෙන්ට් එකේ එක එක ආකාර තියෙනවා. ඉන්ෆෝම් කන්සෙන්ට් එක කියලා එකක් තියෙනවා. එනි කන්සෙන්ට් එක පොඩ්ඩක් දියුණු කරපු අවස්ථාව තමයි ඉන්ෆෝම් කන්සෙන්ට් එක. මොකද ඉන්ෆෝම් නම්ම තේරෙනවා. ඉන්ෆෝම් කියන්නේ තොරතුරු දැනුම් දීලා ගන්න කන්සෙන්ට්. ඒ කියන්නේ අපි යම්කිසි ප්‍රොසීජර් එකක් ඩිඩෙක්ට් කරන්න බලාපොරොත්තු වෙනවනම් ඒ ප්‍රොසීජර් එක ගැන කරුණු ඒ ලෙඩාට කියලා දීලා ඊට පස්සේ ලෙඩාගෙන් ඒ කන්සෙන්ට් එක ගන්න එක තමයි ඉන්ෆෝම් කන්සෙන්ට් කියලා කියන්නේ. ඉංග්‍රීසියෙන් කිව්වොත් when willingness is obtained after providing information. හරි. ඇයි අපි මේ ඊ කතා කරා? අපි ඇයි කන්ෆිඩෙන්ෂියලිටි එක ආරක්ෂා කරන්නේ? එහෙනම් අපි මෙතෙන්දි කතා කරමු. ඇයි මේ කන්සෙන්ට් එක ගන්න? පිට නිකම්ම ගිහිල්ලා පරීක්ෂණ ටික කරන්න පුළුවන්. ඇයි කන්සෙන්ට් එක ගන්න? එතකොට ඒ ඔක්කොටම පොදු උත්තර ටිකක් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම හියුමන් බීන් කෙනෙක්ගේ හියුමන් බීන් කියන්නේ patient කියන්නේ human being. ඒ කියන්නේ මිනිස්සෙක්. ඒ මිනිස්සයාගේ తත්වය. ඒ කියන්නේ මිනිස්සෙක් පිට අපි සතෙක්ට කන්සෙන්ට් එක ගන්න නැහැ. සතෙක්ගේ කන්සෙන්ට් එකක් ගන්න යන්නේ නැහැ. මිනිස්සෙක්ගේ తත්වය ආරක්ෂා කරන්නේ පළවෙනි එක තමයි ප්‍රොටෙක්ට් ද patient status as a human being. දෙවෙනි එක අපි consent එක ගන්නවා කියන්නේ අපි polite වෙනවා. ඒ කියන්නේ අපි ඒ අදාළ පුද්ගලයාට respect එකක් දක්වනවා කියන අදහස. ඒතකොට expects දෙවෙනි අරමුණ තමයි express respect for the dignity and rights of the patient. patient ගේ dignity එක සහ patient ගේ dignity එක person ගේ integrity එක ආරක්ෂා කරගන්න. ඊළඟට allow patient to assert autonomy. අංගෙන් autonomy එක assert කරන්න, autonomy එක ensure කරන්න ගන්න ඕනේ එක step එකක් තමයි
කන්සෙන්ට්. එතකොට කන්සෙන්ට් එක ලබා ගැනීම මගින් patient ගේ autonomy එක assert කරන්න, autonomy එක ක්‍රියාත්මක කරන්න අපි එයාට අවස්ථාවක් ලබා දෙනවා. අනිත් එක prevent coercion and deception. coercion කියන්නේ බලකිරි. ඒ කියන්නේ අපිට procedure එකකට බලෙන් යම්කිසි පරීක්ෂණයක් කරන්න අපි පරීක්ෂණයට බලෙන් ඒ පුද්ගලයාව මේ දාගන්න. එහෙම කරන්න බලෙන් කරන්නත් බෑ රවට්ටන්නත් බෑ. එතකොට අපි consent එකක් ගන්නවා කියන්නේ ඒ පුද්ගලයා සුව කැමැත්තෙන් තමයි ඒකට මේ දායක. සුව කැමැත්තෙන් දායක වෙන. එතකොට අපි බලෙන් ගිරීමක් හෝ රවට්ටල මොකක් හරි කර ගැනීමක් නේද? එතකොට ඒකෙන් ආරක්ෂා කරගන්න consent එක ගන්න. අනිත් එක තමයි consent එක කියන්නේ ඇත්තටම තීරණයක් ගන්න process එකක්. consent එකෙන් අන්තිමට අරමුණ වෙන්නේ මම මේ පරීක්ෂණයට සහභාගී වෙනවද නැද්ද කියලා දෙන කැමැත්තනේ consent එක. එතකොට ඒක එයාගේ තීරණ. අන්නේ තීරණයට උදව්වක් විදියටත් consent එක ගන්න එක එක අරමුණ. support the process of rational decision making. එතකොට මේව කටපාඩම් කරන්න යන හිතලා ලියන්න පුළුවන්. හිතලා ලියන්න කියන්නේ මේ අදහස් ටික ඔළුවේ තියනවා නම් මේකම copy paste කරන්න තමයි තියෙන්නේ. මේකම කටපාඩම් කරන්න බෑ. අදහස් ටික ඔළුවේ තියෙන. අනිත් එක තමයි මොකද වෙන්නේ? හිතලා ගන්න පුළුවන් consent එකක් ගන්නවා කියන්නේ අපි කෝ person ගේ integrity එක dignity එක ආරක්ෂා වෙනවා. අනිත් පැත්තට මොකද වෙන්නේ? trust එක build up වෙනවා. ensure doctor patient partnership. trust එක මත doctor patient partnership එක ensure විදන්නෝ negligence lecture එකේ සඳහනි කරයි doctor patient relationship එක partnership එක කියන්නේ මොකක්ද කියලා විස්තරාත්මකව කියනවා. ඒතර doctor patient relationship එක ඇත්තටම වැදගත් වෙන negligence එකට. negligence එක යටතේ අපි කතා කරනකොට මුලින්ම බලනවා යම්කිසි doctor කෙනෙක් negligence එකට එරෙහිව කියන්නේ negligence එකට අදාළව doctor කෙනෙක්ට එහෙම නඩුවක් දැම්මොත් court එක ඒ නඩුව සලකා බලද්දි මුලින්ම බලන්නේ ડોક્ટર પેશન્ટ રિલેશનશિપ එකක් තියෙනවා කියලා. ඒක සඳහන් කරයි. ඒතකොට මේ ડોક્ટર પેશન્ટ રિલેશનશિપ එක වඩාත් හොඳට એન્શ્યોર කරන්න મ્યુચ્યુઅલ ટ્રસ્ટ එකක් બિલ્ડ અપ කරගන්න કન્સેન્ટ එක අවශ්‍යයි. අනිත් එක કન્સેન્ટ එකෙන් කරන්නේ ઇન્ફોર્મેશન දෙන එක. ઇન્ફોર્મેશન දීලා કન્સેન્ટ එක ගන්න. එතකොට ඒකෙන් પબ્લિક એડ્યુકેશન එකක් කරන්න පුළුවන්. එතකොට ඒව තමයි પર્પસસ ઓફ ઓબટેઇનિંગ ઇન્ફોર્મ કન્સેન્ટ. හරි. કન્સેન્ટ එක વેલિડ වෙන අවස්ථා. फ्री without undue influence කිසිම influence එකක් තියෙන්න බෑ undue inducement එකක් තියෙන්න බෑ research ලේ research ethics වල තියෙනවා undue inducement කියන්නේ යටින් ගාණක් දෙනවා අල්ලසක් ඒ අල්ලස් වලින් තොර වෙන්න ඕනේ ගන්න consent එක අපි තුන් රුපියල් 50000ක් විතර දීලා මේ research එකට එන්න ගියද්දි ඇත්තට මේ මිනිහා research එකට කැමති නැති වුණත් අර 50000 දෙන හින්දා එයාගේ better judgment එකට against his better judgment he would take part in the research because of that undue inducement because of that money එතකොට ඒ consent එක එහෙම ලබා ගන්න consent එක valid නෑ එතකොට consent එක valid වෙන්න නම් free without මේ without any influence under any influence without under any influence සහ voluntary voluntary කියන්නේ තේරෙනවනේ සුව කැමැත්තෙන් වෙන්න ඊළඟට අර confidentiality එක දි කතා කරා වගේ sorry confidence නෙමෙයි autonomy එක ආරක්ෂා කරන්න දුන්නේ competent person කෙනෙක් වෙන්න ඕනේ ඒ වගේ consent එක දෙන්න competent person කෙනෙක් කියන අපි confidentiality කතා කරා confidentiality එක breach කරන්න පුළුවන් අවස්ථාව වෙන්නේ ඒකට consent ඒ කියන්නේ confidentiality එක breach කරන්න පුළුවන් වෙන්නේ consent එක දුන්නා විතර එහෙනම් consent එක දැම්ම තැන ලොක්ක ඒතකොට consent එක දෙන්න නම් එයාට හැකියාවක් තියෙන්න ඕනේ consent එක දීම ඒකට එයා competent වෙනවා ඒක තමයි වෙනම කොටසක් තියෙන්නේ lack of මේ lack of capacity of giving consent a lack of capacity giving consent එහෙම කට්ටියකුත් තියෙනවා ඒතකොට අනිවාර්යෙන් capacity එක තියෙන පුද්ගලයෙක් ඊළඟට inform consent එකදී මම කලින් කිව්වාගේ informations accurate වෙන්න ඕනේ කියන්නේ හරි information බොරු තොරතුරු දෙන්න බෑ රවට්ටන්න බෑ ඊළඟට appropriate setting එක નિયમિત ස්ථානයක තමයි තොරතුරු දෙන්නේ සහ effectively तेरे विधि मनुष्य इंफर्मेशन दिन कंसेंट मे रिलेवेंट सह स्पेसीफिक अभी
බ්‍රෝංකොස්කොපි එකක් කරන්න නැත්නම් අපි දුමු බ්‍රෝංකෝ ඇල්වියෝලා ලවාජ් ජාගයක ඉන්වේසිව් ඉන්වේසිව් එක්ස්පෙරිමන්ට් මේ මෙඩිකල් එක්සමිනේෂන් එක ඒකට කන්සෙන්ට් එක ගන්න හද්දි මනු ඒක කන්සෙන්ට් එක දෙන්න ඕනේ පරීක්ෂණයට අදාළ වෙන පරීක්ෂණයකට අදාළව කන්සෙන්ට් එක දීලා වැඩක් නැහැ අපි කරන්නේ වෙන පරීක්ෂණයක් කන්සෙන්ට් එක දෙන්නේ වෙනේ ඒ කන්සෙන්ට් එක ස්පෙસિෆික් වෙන සහ රිලෙවන්ට් අදාළ වෙන්න ඕන එතකොට තමයි කන්සෙන්ට් එක වැලිඩ් එතකොට අපි කිව්වා කන්සෙන්ට් එක ගනිද්දි ඉන්ෆෝමේෂන්ස් අපි ප්‍රොවයිඩ් කරනවා මොනවද අපි දෙන්න ඕනේ ඉන්ෆෝමේෂන් එතකොට අපි මුලින්ම කරනවා මොකද්ද අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ නේචර් ඔෆ් ද ප්‍රොසීජර් ප්‍රොසීජර් එක ගැන කියනවා ඊළඟට ඒ ප්‍රොසීජර් එක නිසා වෙන්න පුළුවන් රිස්ක් එක ගැන කියනවා ඊට පස්සේ ප්‍රොසීජර් කරයින් පස්සේ එන්න පුළුවන් කම්ප්ලිකේෂන්ස් ගැන කියනවා ඒ ප්‍රොසීජර් එක නැතුව තව ප්‍රොසීජර්ස් තියෙනවා නම් ඒ ඕල්ටර්නේටිව් පාත්වේස් ගැන අපි ඉන්ෆෝමේෂන් දෙන්න. එතකොට patient ඒ ඔක්කොම ගැන හිතන මොකක්ද ප්‍රොසීජර් එක මොනවද වෙන්නේ මොකද්ද මේක වුණොත් කරොත් මට ඇති වෙන්න පුළුවන් කම්ප්ලිකේෂන් ඒ වගේම මේක වෙනුවට මට ගන්න පුළුවන් වෙනත් ක්‍රියාමාර්ග මොනවද සහ මේක කරන එක يعني කරොත් එනේව නෙමෙයි කරන එකේ රිස්ක් ෆැක්ටර්ස් මොනවද අද කම්ප්ලිකේෂන්ස් කියුවන් පස්සේ කම්ප්ලිකේෂන්ස් මනේ සෝරි කන්සිකවෙන්සස් කන්සිකවෙන්සස් කම්ප්ලිකේෂන් කියන්නේ කන්සිකවෙන්සස් වල එක අංගයක් කන්සිකවෙන්සස් ඉදිරි හොඳ ඒවල් වෙන්නත් පුළුවන් නරක ඒවල් වෙන්නත් පුළුවන් තේරෙනවා ඊට පස්සේ කන්සෙන්ට් එක දෙද්දි කන්සෙන්ට් එක අපි ලියාගනින්දි මෙන්න මේවා ඩොකියුමන්ට් කරගන්න මොනවා ඩොකියුමන්ට් කවුද කන්සෙන්ට් එක දෙන්නේ who gave consent patient consent එක දෙන්න පුළුවන් ඉස්සරහ අධිවතා කරනවා patient විතරක් නෙමෙයි සමහර කට්ටිය ඉන්නවා lack of capacity එහෙනම් ඒ කට්ටිය වෙනුවට consent එක දෙන්න පුළුවන් පුද්ගලයෝ ඉන්නවා parents ලා වෙන්න පුළුවන් guardians ලා වෙන්න පුළුවන් ඒ වගේ කට්ටිය ඉන්නවා ඒතර කවුද consent එක දුන්නේ හරිද කොහොමද consent consent එක දෙන්න පුළුවන් එක එක විදි තියෙනවා gestural consent එක තියෙනවා applied consent මේ implied consent එක තියෙනවා ඊට පස්සේ written consent එක තියෙනවා written witness consent එක ඉස්සරහට යද්දි කතා කරා දැන් මෙතන තියෙන orally ද written එතකොට orally වලට වඩා written consent එක valid තේරෙනවනේ orally වල written consent එක valid කියන ඕන මනුස්සයෙක්ට තේරෙන්නේ ඊළඟ කොහෙදීද consent එක දුන්නේ සහ කවුද consent එක දෙද්දි එතන හිටපු සාක්ෂිකාරයෝ who sought consent හරි ඊට පස්සේ ඔන්න consent වර්ග දෙකකට බෙදෙනවා mainly වර්ග දෙකයි එකක් implied consent අනිත් එක express consent implied consent සහ express නම්ම දේරන implied consent කියන්නේ implied consent කියන්නේ consent එක අහන්නේ නෑ අපි consent එක ගැන විශේෂයෙන් obtain කරන්නේ නැහැ ඒ person ගේ නැත්තම් patient ගේ හැසිරීම අපිට තේරෙනවා මෙයා already consent එක දැනටම දීලා තියෙන්නේ consent එක දැනටම මෙයා දීලා තියෙන්නේ ඒ නිසා අපි අමුතුවෙන් consent එකක් අහන්න යන්නේ නැහැ consent එකක් ගන්න අහන්න යන්නේ නැහැ තේරෙන consent එක ගැන උදාහරණයක් විදිහට මේකේ සිද්ධියක් ඔන්න OPD එකේ ડોක්ටර් කෙනෙක් ඉන්නවා OPD එකේ අපි ડોක්ටර්ස් වගේ ඉන්නකොට අපි ගාවට එනවා patient අපි ගාවට එන patient ඇවිල්ලා අපේ ඉස්සරහින් පුටුවක වාඩි වෙයි එතකොට ඌ වාඩි වෙන්නේ ඌ වාඩි වෙන්නේ ඌ බෙහෙත් ගන්න ඕනේ හින්දා ඌ වාඩි වෙයි වෙන මගුලකට එන්නේ නැහැ නේ OPD එක එතකොට එතනින්ම අපිට පැහැදිලි patient ඇවිල්ලා තියෙන්නේ බෙහෙත් ගන්න examination එකක් කරන්න එතකොට අමුතුවෙන් අපිට කන්සෙන්ට් එකක් ලොකුවට ගන්න ඕනේ නැහැ. يعني ආයි අහන්න ඕනේ උණ බලන්නද, ප්‍රෙෂර් බලන්නද එහෙම. දැන් අපි සාමාන්‍ය ඇත්තම සිරාවට ඒකනේ වෙන්නේ දැන්. ડિස්පෙන්සරි එක වුණා ගත්තත් ડોක්ටර් ගාවට එන්න බෙහෙත් ගන්න අරමුණේ. බෙහෙත් ගන්න අරමුණේ එතෙන්දී normal පරීක්ෂණ මේ පල්ස් බලන එක. ඒතකොට පල්ස් බලන්නත් ડોක්ටර් අහන්න ඕනේ මම ඔයාගේ පල්ස් බලන්නද. එහෙම කන්සෙන්ට් එක එතෙන්දී ගන්න ඕනේ. එතන ඕල්රෙඩි ඒ ලෙඩාගේ හැසිරීම ලෙඩාගේ හැසිරීම අනුව එයා කන්සෙන්ට් එක දුන්නා කියලා පැහැදිලි. අන්න ඒකට තමයි කියන්නේ ඉම්ප්ලයිඩ් කන්සෙන්ට් එක කියන්නේ. මෙතන මේ බී කන්ක්ලූඩඩ් ඇන් ඉන්ෆර්ඩ් සරවුන්ඩින් ෆැක්ටර්ස් ඇන් සර්කම්ස්ටැන්සස්. සරවුන්ඩින් ෆැක්ටර්ස් සහ patient ගේ හැසිරීම සර්කම්ස්ටැන්සස් අනුව ඒක ඉම්ප්ලයිඩ් වෙනවා. ඒක හැඟ වෙනවා. හරිද? හැබැයි ඕක හැම පරීක්ෂණයකටම ඔට්ටු නැහැ. يعني normal basic පරීක්ෂණ පල්ස් බලන එක, ප්‍රෙෂර් බලන එක අන්න ඒ වගේ පරීක්ෂණ වලට මේක අවුලක් නැහැ. හැබැයි අපි කීමෝതെරපි එක patient ඇවිල්ලා වාඩි වුණ ගමන් අපිට කීමෝതെරපි කරන්න බෑ. ඉන්වේසිව් මොකක් හරි vaginal swab එකක් ගන්න. එනකට bronchoalveolar lavage. ඒ වගේ දඩ පරීක්ෂණ කරන්න implied consent එක ගණන් ගන්න බෑ. මේ කියන්නේ සරල පරීක්ෂණ. Common investigations, common examinations වලට තමයි implied consent එක අදාළ වෙන්නේ. ඒ කියන්නේ implied consent එක අදාළ වෙන්නේ ඒ වගේ අවස්ථාවලට.
හරි ඊට පස්සේ කන්සෙන්ට් එකෙන් ඉම්ප්ලයිඩ් එකෙන් පොඩ්ඩක් සංකීර්ණයකට යනවා. ඒ තමයි එක්ස්ප්‍රෙස් කන්සෙන්ට්. එක්ස්ප්‍රෙස් කියන්නේ එක්ස්ප්‍රෙස් කන්සෙන්ට් කියන්නේ කන්සෙන්ට් එක ලිඛිතව නේ, සෝරි, එක්ස්ප්‍රෙස් කන්සෙන්ට් කියන්නේ පේෂන්ගෙන් කන්සෙන්ට් එක ඇත්තටම ඔන්න ගන්න එක. අරයා දැන් කන්සෙන්ට් එක දුන්නේ නැහැ, ඉම්ප්ලයිඩ් වුණා, හැඟෙව්වා විතරයි. දැන් මේ ඇත්තටම කියනවා මම කන්සෙන්ට් එක දෙනවා. අන්න ඒක තමයි එක්ස්ප්‍රෙස් කන්සෙන්ට්. ඒත් එක්ස්ප්‍රෙස් කන්සෙන්ට් එකේ තාගාර කීපයක්. එකක් තමයි ඕරලි දෙන්න පුළුවන්. කටින් කියන්න පුළුවන් මම මේ පරීක්ෂණයට කැමති. එහෙම නැත්නම් ඊට වඩා හොඳයි ආතතන ගෙස්චර. ගෙස්චරල් කන්සෙන්ට්. ඒ කියන්නේ මොකද? අඟවන්න පුළුවන්. ඔළුව නවන්න පුළුවන්. ඔව් කියනවා ඔළුව නම්. කැමතිද? ඔව්. ඔළුව නම්. එහෙම නැත්නම් නෑ. ඔළුව දෙපැත්තට හරවන. ඒ වගේ ගෙස්චරල් කන්සෙන්ට්. හැබැයි අපි දන්නවා ගෙස්චරල් කන්සෙන්ට් එක අපි ඉන්ටර්ප්‍රිට් කරන විදිය වෙනස් වෙන්න පුළුවන්. එක එක රටවල නෑ කියන්නේ ඔව් කියන විදියට දන්නේ නෑ. ඒක අපි දන්නේ නෑ. එතකොට ඒ මොනසේ ගෙස්චර්ස් අපි තේරුම් ගන්න අමාරු. එතකොට ගෙස්චරල් කන්සෙන්ට් එක රිලයබල් නෑ කියලා පැහැදිලි. එතකොට හොඳම කන්සෙන්ට් එක ගෙස්චරල් වඩා ඕරල් කන්සෙන්ට් එක හොඳයි. අපි ඕරලුත් මදි අවස්ථා තියෙනවා. කියන්නේ ගොඩාක් ඉන්නේ ඔය කීමෝതെරපි, ඔය කැන්සර් ට්‍රීට්මන්ට්ස් ඒ වගේ වට ඕරලුත් මදි. එතකොට මොකද කරන්නේ? රිටන් කන්සෙන්ට්. හරිද? ඕරලුත් මදි අවස්ථා තියෙන. එතකොට කරනවා රිටන් කන්සෙන්ට් එක ගන්න වෙන අවස්ථා තියෙනවා. රිටන් කන්සෙන්ට් එක කියන්නේ, රිටන් කන්සෙන්ට් එක කියන්නේ ඒතර පැහැදිලි එයා කැමැත්ත ලියලා දෙන එක. රිටන් කන්සෙන්ට් සයින් කරලා දෙන. ඊට පස්සේ තියෙනවා මොකද? රිටන් කන්සෙන්ට් එකත් මදි වුණොත් තියෙනවා රිටන් විට්නස් කන්සෙන්ට් එක කියලා. රිටන් විට්නස්. ඒ කියන්නේ ලියන කන්සෙන්ට් එක විට්නස් කරන්න තව දෙන්නෙක් ඉන්නවා. රිටන් විට්නස් කන්සෙන්ට්. හරිද? රිටන් විට්නස් කන්සෙන්ට් කියලා තියෙනවා. රිටන් කන්සෙන්ට්. එතකොට රිටන් කන්සෙන්ට් එකේදී මොකද්ද කරන්නේ? විලින්ග්නස් එක එක්ස්ප්‍රෙස් කරනවා රයිටින් වලින් ලියලා. ඊට පස්සේ සිග්නේචර් එක එයා දානවා. දැන් විට්නස් කෙනෙක් නැහැ, නිකම්ම රිටන් කන්සෙන්ට් එක විතරයි. විට්නස්ලත් ඉන්නවා. එතකොට සාමාන්‍යයෙන් විට්නස් කන්සෙන්ට් එක කියන්නේ එතකොට හොඳම එක. රිටන් විට්නස් කියන්නේ රිටන් කන්සෙන්ට් එකක් තියෙනවා, රිටන් එක විට්නස් කරන්නත් තව කට්ටිය ඉන්නවා. එතකොට ආයි කන්සෙන්ට් එකේ සුපිරිම එක තමයි අර රිටන් විට්නස් කන්සෙන්ට් කියලා කියන්නේ. එතකොට ලෙක්චර් නෝට් එකේ දීලා තියෙනවා ඔය අවස්ථා වලට උදාහරණ. ඒක මෙතනදී කෙටියෙන් දක්වලා තියෙන්නේ. මම ඒ උදාහරණ ටික කිව්වදී රිටන් කන්සෙන්ට් එක ගන්න තියෙන අවස්ථා. මම රිටන් කන්සෙන්ට් එක ගන්නේ සාමාන්‍ය ඉන්වේසිව් ට්‍රීට්මන්ට් වලදී. ඒ කියන්නේ හදින් වෙජයිනල් එක්සමිනේෂන් එකක්, රෙක්ටල් එක්සමිනේෂන්, කීමෝതെරපි, රේඩියෝതെරපි, සර්ජරි එකකට, ඊළඟට ප්‍රොසීජර්ස් දැට් නීඩින් ඇනස්තීසියා, ඒ වගේ අවස්ථා වලදී. ඒ වගේම එක්ස්පෙරිමෙන්ටල් මෙඩිසින් ක්ලිනිකල් ට්‍රයල්ස් වලට වගේ රිටන් කන්සෙන්ට් එක අවශ්‍ය වෙනවා. ඒ වගේම අපි කො පැත ඕටොප්සි වලදී කොනේ මේ මෙඩිකෝ ලීගල් ඕටොප්සි එක තියෙනවා, පැතොලොජිකල් ඕටොප්සි. මෙඩිකෝ ලීගල් ඕටොප්සි එකට අපිට කන්සෙන්ට් එකක් කොහෙත් අවශ්‍ය නැහැ. හැබැයි පැතොලොජිකල් ඕටොප්සි එකදී කන්සෙන්ට් එකක් අවශ්‍ය වෙනවා නෙක්ස්ට් ඔෆ් කින්. ඒ වගේ ගන්න කන්සෙන්ට් එකත් රිටන් කන්සෙන්ට් එකක් වෙනවා. ඒ වගේම ඕගන් රිමූවල් එකට ගන්න කන්සෙන්ට් එකත් next of kin gen ganne dead body එක. ඒකටත් written consent. ඒතකොට ඒ වගේම written consent එක use කරන තැන්. ඒවා මේ විදිහටම MCQ වලට අහන්න පුළුවන්. ඒ නිසා ඒ කියන්නේ MCQ වලදී අමාරු වෙටෙනවා මේව මතක තිබ්බේ නැත්තම්. lecture note එකේ direct දීලා තියෙන හින්දා ඒ ටික මතක තියාගන්න එක හොඳයි. හරි, ඊට පස්සේ තියෙනවා written witness consent. මම කෝ ඒක තමයි සුපිරිම එක. රිටන් විට්නස් කන්සෙන්ට් එකේදී සිග්නේචර් එකට අමතරව අපි දැන් රිටන් කන්සෙන්ට් එකයි විට්නස් එක. රිටන් එකේදී සිග්නේචර් එක දානවා, ඊට අමතරව තර්ඩ් පාටි එකකින් විට්නස් කරනවා ඒ කන්සෙන්ට් එක දුන්නේ අර මං කිව්ව කන්ඩිෂන්ස් වලට අනුව කියලා. ඒ කියන්නේ ෆ්‍රී, වොලන්ටරිලි සහ ඉන්ෆෝම් කන්සෙන්ට් එකක් තමයි දුන්නේ කියලා එයා අර විට්නස් ඉන්න එක්කෙනා, ඒ කියන්නේ තර්ඩ් පාටි එක්කෙනෙක් විට්නස් කරනවා. ඒක තමයි රිටන් කන්සෙන්ට් එක විට්නස් කරනවා කියලා. ඒකට ඒක වඩාත් හොඳයි. එතකොට ඔන්න රිටන් විට්නස් කන්සෙන්ට් එක අවශ්‍ය වෙන මොන වගේ අවස්ථාවකද? ඒක අවශ්‍ය වෙන්නේ සමහර විශේෂ අවස්ථාවලදී. ඒ තමයි ඕල් මෙඩිකෝ ලීගල් එක්සමිනේෂන්ස්. මෙඩිකෝ ලීගල් එක්සමිනේෂන්ස් වෙයා පර්සන්ස් ආර් ප්‍රොඩියුස් ෆ්‍රොම් කස්ටඩි. කස්ටඩි එක අපි හිතමු හිරේන් එකෙන්. කස්ටඩි එකෙන් පොලිසියෙන් හරි නීතිමය ආයතනයක් විසින් ඉදිරිපත් කරන පර්සන් කෙනෙක්ට අදාළව මෙඩිකෝ ලීගල් එක්සමිනේෂන් එකක් පවත්වන්න යද්දී රිටන් විට්නස් කන්සෙන්ට් එකක් අවශ්‍ය වෙනවා. රිටන් විට්නස් කන්සෙන්ට් එක. ඒක විශේෂ අවස්ථාවක්. ඒ වගේම ඩ්‍රංකන්නස් එක ගැන එක්සමිනේෂන් කරද්දී සහ සෙක්ෂුවල් ඔෆෙන්සස් වලට අදාළ සේලන් වෙන්න පුළුවන්, වික්ටිම් වෙන්න පුළුවන්. ඒ කට්ටිය එක්සමිනේෂන් කරා. ඒකට
මතක තියාගන්න ඕන රිටන් කන්සෙන්ට් එක දෙන අවස්ථා මොනවද? රිටන් විට්නස් කන්සෙන්ට් එක දෙන අවස්ථා මොනවද? රිටන් විට්නස් කන්සෙන්ට් එක දෙන්නේ examination for drunkenness, examination of victims or assailants in sexual assaults, එවගේම medical legal, all medical legal examinations when the persons are produced from custody. Custody කියන්නේ legal institution එකකින් patients are produced කරොත් ඒ කට්ටියගේ medical legal examination වලට written consent එක මදි. ඒක free voluntary දුන්නේ කියලා මේ witness consent එක written witness consent එක අවශ්‍යයි. written consent එක ඕන වෙන අවස්ථාවක් කලින් කිව්වා written witness consent එක අවශ්‍යයි. ගලා thank you. එතකොට ඒ ටික එතනින් ඉවරයි. එතකොට මේ consent එක confidentiality වඩා කරුණු ගොඩක් තියෙන බව දැනටම පැහැදිලි වෙන්නේ නැහැ. Right? ඊළඟට මේක හිර වෙලානේ. හරි. එතකොට ඊළඟට අපි බලනවා කාටද capacity එක තියෙන්නේ. මම කලින් කතා කරානේ capacity එකක් ඕන කියලා consent එක දෙන්න competent වෙන්න ඕන කියලා. එතකොට කාටද මේ capacity එක තියෙන්නේ consent එක දෙන්න? හරි. කාටද මේ capacity? එතකොට කියනවා capacity එක හැම adult patient කෙනෙක්ට person කෙනෙක්ටම තියෙනවා. Presume every adult patient has capacity to make decisions about their care. Every adult patient කෙනෙක්ටම නැත්නම් person කෙනෙක්ට consent එක දෙන්න capacity එකක් තියෙනවා. අතර මේ කන්සෙන්ට් එක දෙන කැපැසිටි එක මෙන්න මේ මම කියන කාරණා මත විතරක් ජජ් කරන්න බෑ. ඒක තමයි කියන්නේ ඩිසිෂන් මේකින් කැපැසිටි should not be judged based on age, disability, age එක, disability, appearance, behavior, medical condition, beliefs සහ apparent inability to communicate කියන ටික සහ fact that they make a decision that you disagree with. හරි ඔන්නය conditions යටතේ ඔන්නය conditions යටතේ තියෙන මේ කාරණා මත පදනම් වෙලා අපිට තීරණය කරන්න බෑ යම්කිසි කෙනෙක්ට consent එකක් දෙන්න නැත්නම් තීරණ ගන්න capacity එකක් නැහැ කියලා. ඒ කියන්නේ උදාහරණ මේක හොඳටම තේරුම් කරන්න කිව්වොත් අපි හිතමු මම කියන මතයට ඒ patient අද මේ කැමති වෙන්නේ නැහැ. ඒක තමයි අන්තිම fact that they make a decision that you disagree with. يعني patient decision එකක් ගන්නවා ඒකට මම disagree කරන decision එකක් patient ගන්නවා. ඒතකොට එහෙම ගත්තා කියලා ඒකින් කියවෙන්නේ නැහැ patient ට තීරණ ගැනීමේ හැකියාවක් නැහැ කියලා. එහෙනම් ඒතකොට තීරණ ගැනීමේ හැකියාව පදනම් වෙන්නේ يعني මේවා මත විතරක් පදනම් වෙන්නේ නැහැ කියලා තමයි මේකින් අදහස් වෙන්නේ. මේ මත විතරක් මොනව මතද ඒජ් එක මත ඒජ් එක වයස මත يعني වයස මත මත ඒ ලීගලි කන්සර්න්ස් ටිකක් තියෙන මේක අපි ඉස්සරහට බලමු සාමාන්‍යතර වයස මත ඩිසබිලිටි එක මත ඒ කියන්නේ උගේ කකුල කඩුණා කියලා උට මේ තීරණ ගන්න පුළුවන් ඇපියරන්ස් එක මත බිහේවියර් එක මත ඊට පස්සේ මෙඩිකල් කන්ඩිෂන් එක ඒ කියන්නේ මෙන්ටල් ඉල්නස් එක ගත්තොත් ඒකෙත් එක එක කන්ඩිෂන් තියෙනවා සමහර වෙලාවට මෙන්ටල් ඉල්නස් තිබුණාට සමහර වෙලාවට හොඳ සිහියෙන් ඉන්න අවස්ථාවක් තියෙනවා. සමහර වෙලාවට ඉල්නස් එක පෙන්වන අවස්ථාවක් තියෙනවා. එතකොට මෙන්ටල් ඉල්නස් එකක් තිබුණු පමණින් කැපැසිටි එකක් නැහැ කියන්න පිට අයිතියක් නැහැ. ඒක හොඳටම පදනම් වෙනවා මෙන්න මේව මත. මම කිව්වෙ මෙන්න මේ කාරණා ටික මත විතරක් පිළිහිදලා අපිට කියන්න බෑ උට කැපැසිටි එකක් නැහැ කියලා කන්සෙන්ට් එක දෙන්න. ඊට පස්සේ අපි බලනවා කොහොමද මේ කැපැසිටි එකක් දෙන්න බෑ කියලා අපි තීරණය කරන්න ඕන සාධක මොනවාද. අන්න මේ ටික මේවා නම් essay ප්‍රශ්න වලට අහන්න පුළුවන් essay queue වලට. ඒතර මේවා අනිවාර්යෙන් මතක තියාගන්න. දෙන්න ඒ කියන්නේ කැපැසිටි එකක් නැහැ කියලා අපි තීරණ ගන්න. අපි තීරණය කරන තීරණ කරන අවස්ථාවේ තීරණය කරන්න අපි බලන සාධක මොනවාද මේ patient. එතකොට ඒ තමයි අපි බලනවා මේ patient ට හැකියාවක් තියෙනවද කියලා. Understand given information. Given information understand කරන්න බැරි නම් ඇත්තටම යාට capacity එකක් නැහැ. ඊළඟට information understand වුණාට ඒව යාට retain කරගන්න පුළුවන්. ළඟ තියාගන්න පුළුවන්. ඊට පස්සේ බලනවා appreciate the nature of the situation. ඊළඟට බලන access relevant facts. මේ මතම තේරෙනවා එකින් එක පැහැදිලි කරන්න ඕනේ. Exercise choice. ඒ කියන්නේ මොකද? Choice එක exercise කරනනේ choice එක තීර يعني ක්‍රියාත්මක කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. Use information for realistic නැත්නම් reasonable decision.
ඒකෙන් ඉන්ෆෝමේෂන්ස් අරගෙන අපිට රීසනබල් ඩිසිෂන්ස් එයා ඒ මනුස්සයාට ගන්න පුළුවන්. appreciate consequences of giving or refusing consent. In consent එක දුන්නොත් වෙන්නේ වෙන දේ මොකක්ද? consent එක නොදුන්නොත් වෙන දේ මොකක්ද? ඒව හොඳට තේරුම් ගන්න පුළුවන්. ඊළඟට ඔව තේරුම් ගත්තට මදි. එයාගේ wishes එයාට communicate කරන්න පුළුවන්. සහ with all help and support ඇතන communicate කරගන්න පුළුවන්. අන්න ඒ කාරණා ටික තමයි බලන්නේ. කන්සෙන්ට් එකක් දෙන්න කැපෑසිටි එකක් තියෙනවද නැද්ද කියලා බලද්දි. අන්න ඒතකොට දැන් මෙතෙන්දි කාරණා දෙකක් පැහැදිලි කරා. එකක් තමයි කන්සෙන්ට් එක දෙන්න තියෙන කැපෑසිටි එක අපි තීරණය කරන්නේ නැහැ යම්කිසි සාධක මත විතරක් පිටතට. අපි කන්සෙන්ට් එක දෙන්න තියෙන කැපෑසිටි එක නැහැ කියලා තීරණය කරන්නේ ඒ patient cannot understand given information, cannot retain information, cannot appreciate the nature of the situation, cannot assess relevant facts, may cannot කියන එක මේ උඩ තියෙන්නේ cannot. එතන තියෙන්නේ cannot. cannot මේ පල්ලෙහා ටික cannot නම් මේ ටික cannot නම් කියනවා යාට capacity එකක් නැහැ කියන. පැහැදිලි? හරි. එතකොට මං කලින් කිව්වා දැන් mental illness එක මත පදනම් වෙලා අපිට කියන්න බෑ කියලා capacity එකක් තියෙනවද නැද්ද කියලා. ඒක තමයි අපි කතා කරන්නේ mental illness එක මත පදනම් වෙලා සිරාවටම අපිට කියන්න බෑ capacity එකක් තියෙනවද නැද්ද කියලා. හේතුව තමයි capacity to consent can change with time or circumstance. වෙන circumstance එකයි time එකයි අනුව capacity එක වෙනස් වෙන්න පුළුවන්. හරිද? ඒ නිසා අපි තීරණය අපි හිතන්න හොඳ නෑ යම් කිසි අවස්ථාවකදී capacity එකක් mental illness වලට විතරක් නෙමෙයි මේක අදාළ වෙන්නේ. මම කියන්නේ severe mental illness නෙමෙයි. يعني transient conditions කියන්නේ එකපාරට පිස්සු හැදෙනවා. අනේ ඒ වගේ අවස්ථාවලදී අපි එයාට mental illness එකක් තියෙනවා කියලා හලලා දාන්නේ නැහැ. සහ mental illness විතරනේ අනිත් අවස්ථාවලදී ඒ circumstance එක මත සහ වටපිටාවේ තියෙන surrounding factors සහ time එක අනුව capacity එක තියෙන හැකියාව capacity දෙන්න පුළුවන් හැකියාව වෙනස් වෙනවා. ඒ නිසා යම්කිසි අපි හැමතිස්සෙම presume කරනවා ඒ කියන්නේ යම්කිසි අවස්ථාවක capacity එක දෙන්න බැරි වුණාට capacity එකක් නැති වුණාට වෙනත් අවස්ථාවකදී capacity එකක් දෙන්න පුළුවන්ද කියලා දන්නේ නැහැ. ඒකට ඒක ගැන ඔළුවේ තියාගන්න. එතකොට ඒක කිව්වොත් therefore a person who lacks capacity to make a decision on a particular occasion should not be assumed to lack capacity to make any decision at all or will not be able to make similar decisions in the future. අපි presume කරන්න හොඳ නැහැ උට දැන් capacity එක නැති වුණාට දිගටම capacity එක නැති වෙනවා එහෙම නැත්නම් future එකේදී කිසිම capacity එකක් එයාට එන්නේ නැහැ එහෙම අපිට හිතන්න බෑ. මේක තමයි ඉතින් කියන්නේ මේව වැදගත් වෙන්නේ MCQ. MCQ වලට තමයි. හරි. ඊට පස්සේ මෙන්න වැදගත්ම ස්ලයිඩ් එකක් තියෙනවා මේකෙන් තනි කර essay එකක්. අහලා තියෙනවා ගිය අවුරුද්ද සින්නෝන්ගෙන් මෙන්න මේ ස්ලයිඩ් එක විතරක් use කරලා. හරි. එතකොට මොකද මේ ස්ලයිඩ් එක කියන්නේ capacity එක නැත් එකට. ඇත්තටම capacity එක නැත් එකට. ඇත්තටම capacity එක නැත් එකටද තමයි පළවෙනි එක තියෙනවා. Not yet able to make own decision. කියන්නේ තනියම decisions ගන්න බැරි කට්ටිය. Not yet able to make own decision. උදාහරණ minus. හරි minus. සහ neonates. ඊළඟට no longer able to make their own decision. කියන්නේ දැන් මේ decisions එයාට අරගන්න පුළුවන් හැකියාව තිබුණා හැබැයි තවදුරටත් එයාට හැකියාවක් නැහැ. ඒ කියන්නේ demented persons ලා demented person ඒ කියන්නේ psychiatric problems තියෙන කට්ටිය. ඊළඟට temporary unable to make their own decision. ඒ කියන්නේ unconscious කට්ටිය. unconscious වෙලාවේදී capacity එකක් නැහැ නේ consent එක දෙන්න. ඒතර temporary unable. ඊළඟ තව ඉන්න permanently unable to make their own decision. ඒ තමයි severely intellectual මොළේ හානියක් වෙලා තියෙනවා නම් severely ඒ කට්ටියට permanently unable to make their own decision. temporary වෙන්නේ unconscious illiterate කියන්නේ ඉගෙන ගත්තේ නැති කට්ටිය සහ prisoners මේ prisoners ලට මේ consent එක දෙන්න බැරි අය කියලා නම් හරියටම පැහැදිලි නෑ ඒකට ඒ කට්ටියත් ගන්නේ විශේෂයෙන්ම consent එක දෙන්න බෑ කියන කට්ටිය capacity එකක් නෑ කියන යටතට එතකොට අන්න ඒක වරදින්න පුළුවන් මොකද MCQ එක ඇහුවොත් ඒක බලලා නැත්නම් අපි හිතන්නේ prisoners ලාට capacity එකක් තියෙනවා කියලා නමුත් capacity එකක් නෑ කියලා තමයි check එකේ දීලා තියෙන්නේ
එතකොට අපි බලමුකෝ දැන් පළවෙනි කාණ්ඩයට තියෙන්නේ not yet able to make their own decision. decisions තාම ගන්න බෑ. ඒ කට්ටියට කොහෙත්ම තාම ඒක not yet able තේරෙනවද? තාම decisions ගන්න බෑ කට්ටිය. ඒ කට්ටිය තමයි neonates. يعني හොඳට අත දරුවන්ට decision ගන්න බෑ නේද? neonates. අනිත් කට්ටිය ලංකාවේ නීති අනුව ගත්තොත් අවුරුදු 18 වෙනකම්. අවුරුදු 18 වෙනකම් legally අපි child. චයිල්ඩ් අවුරුදු 18 වෙනකන් චයිල්ඩ්. ඒතකොට ඒ කට්ටියට තනියම තීරණයක් ගන්න බෑ කියලා තමයි නීති අනුව සැලකන්නේ. ඒතකොට පේරන්ට්ස්ලා ගාඩියන්ස්ලා තමයි ඒ කට්ටිය වෙනුවට කන්සෙන්ට් එක දෙන්නේ අවුරුදු 18 වෙන. හැබැයි එංගලන්තේ පොඩි වෙනසක් තියෙනවා. එංගලන්තේ මෙඩිකල් ලෝ කියලා වෙනම එකක් තියෙනවා. අන්නේ ලෝ එක ගන්න අවුරුදු 16ට ඕක අඩු කරලා තියෙනවා. 16 කෙනෙක්ට වුණත් 16 හෝ 16ට වඩා වැඩි කෙනෙක්ට කන්සෙන්ට් එක දෙන්න පුළුවන්. කියන්නේ පේරන්ට්ගේ බලපෑමක් නැතුව පේරන්ගෙන් අහන්න නැතුව මේ එයාට මේ අර ඉන්ටලෙක්චුවලි මේ අවබෝධය අන්ඩර්ස්ටෑන්ඩිං එකක් සහ මේ මැචුවරිටිය එකක් කියන්නේ ඉන්ටෙලිජන්ස් සහ මැචුවරිටිය එක තියෙනවා කියලා ඩොක්ටර් විසින් තක්සේරු කරෝති. ඩොක්ටර් තීරණය කරෝතින් දැට් දැස් ඩිස්පර්සන් හැම් ඩිස්පර්සන් හැස් ඉනෆ් ඉන්ටෙලිජන්ස් ඕ මැචුවරිටි ටු මේක් දෙයා ඕන් ඩිසිෂන්. ඒ වගේ අවස්ථාවකදී එයාට අවුරුදු 16 දීුණා ඩිසිෂන් එකක් ගන්න පුළුවන් කැපැසිටි එකක් තියෙනවා කියලා තමයි සලකන්නේ එංගලන්ත. ලංකාවට ඕක අදාළ නැහැ. ඒක විශේෂ අවස්ථාවක්. ඒකට කියනවා ගිලික් කම්පිටන්ස් කියලා. ගිලික් කම්පිටන්ස්. ඒ ගිලික් කම්පිටන්ස් එක ගැන එස්සේ කිව් එකක අහලා තිබුණා. හරි. දැන් නියෝනේට්ස් ගත්තොත් නියෝනේට්ස්ලා අපි දැන් කතා කරා නියෝනේට්ස්ලාගේ පේරන්ට්ස්ලා නැත්තම් ගාඩියන්ස්ලා තමයි සරගේට් ඩිසිෂන් මේකර්ස්. ඒ කියන්නේ වෙනුවට ඉන්න ඩිසිෂන් මේකර්ස්ලා වෙන්නේ. ඒතර මෙතනදී assumption එකක් කරනවා පේරන්ට්ස්ලා ඉන්නවනේ. ඒතර පේරන්ට්ස්ලා හෝ ගාඩියන්ස්ලා හැමතිස්සෙම ඇක් කරන්නේ ඉන් ද බෙස්ට් ඉන්ටරෙස්ට් ඔෆ් දෙයා චයිල්ඩ් කියලා හිතලා තමයි ඒ කට්ටියට සරගේට් ඩිසිෂන් මේකින් ඇබිලිටි එක ලබා දීලා තියෙන්නේ. හැබැයි සමහර අවස්ථා තියෙනවා සමහර අම්මල තාත්තලා does not do not make the medicines in the best interest of their child. ඒ වගේ අවස්ථා වුණ තරම් තියෙනවනේ. ඒ වගේ අවස්ථාවකදී ඩොක්ටර් මැදිහත් වෙලා patient ගේ නැත්නම් කෝට් එකට මැදිහත් වෙලා මේ step up වෙන බුලගේ රජයට step up වෙලා මේ අවස්ථාවේදී ඒ surrogate decision making ability එක parents ලගෙන් අයින් කරලා කෝට් එක යටතට ගන්න පුළුවන්. කෝට් එක යටතට ගන්න පුළුවන්. එතකොට make the child a ward of the court. එහෙම කියලා තමයි කියන්නේ making the child a ward of the court. ඒ court order රජයට තීරණ ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අම්මා තාත්තා ළමයාගේ සුභසිද්ධිය උදෙසා තීරණයක් ගන්නවා. කියන්නේ ළමයාගේ සුභසිද්ධිය උදෙසා නෙවෙයි තීරණ ගන්න කියලා හිතුණා. ඒතර නෝමලි මොකද්ද ප්‍රොසීජර් එක? නියෝනේට්ස් ලා වේවා අවුරුදු 18ක් වෙනකන් වේවා පේරන්ට්ස්ලා තමයි සරෝගේට් ඩිසිෂන් මේකින් පවර් එක තියෙන්නේ නීති අනුව. හැබැයි ඒක එහෙම දීලා තියෙන්නේ ඔල්වේස් දේ ඇක්ටින් ද බෙස්ට් ඉන්ටරෙස්ට් ඔෆ් දෙයා චිල්ඩ්‍රන්. හැබැයි එහෙම නොවන අවස්ථාවකදී ස්ටේට් එක නැත්නම් රජයට ස්ටෙප් අප් වෙලා කෝට් ඕඩර් එකක් මගින් ඒ ඩිසිෂන් මේකින් ඇබිලිටි එක දෙමව්පියන්ගේ අයින් කරන්න පුළුවන්. හරිද? ඒතර චිල්ඩ්‍රන් ලා ගත්තත් ඒකත් නියෝනේස් රටම වගේම තමයි චිල්ඩ්‍රන් ලාගේ සීන් එක අවුලක් නේ. හරි. ඊට පස්සේ ගත්තොත් ඒකත් අර වගේම ගාඩියන් කෙනෙක් ඉන්නවා නැත්නම් කෝට් ඕඩර් එකක් ගන්න පුළුවන්. චිල්ඩ්‍රන් ලා ඩිවලොප් වෙද්දී ඒකට එක එක විදියට මැචුරේට් වෙනවා නේ. එක එක විදියට ඒ කට්ටියගේ ඉන්ටෙලිජන්ස් එක වෙනස් වෙනවා. ගිලික් කම්පිටන්ස් කියන එක මම කතින් කතා කරා. ඒතර ඉංග්ලන්ඩ් ලෝ එක අනුව ඉංගලන්තේ තියෙන ලෝ එක මෙඩිකල් ලෝ එක අනුව children over the age of 16 years over the age of 16 years over when over the 16 years have the same capacity as the adult to give consent. ඒ consent එක දෙන්න capacity එක එන්නේ 16 years over the 16 years කියන්නේ 17 දී දෙන්න බු. ලංකාවේ තමයි 18 පයින්කන් ඉන්නවා. හැබැයි ගිලික් කම්පිටන්ස් එක හැමතිස්සෙම නැහැ. ගිලික් කම්පිටන්ස් එක තියෙනවා කියලා කම්පිටන්ස් එක තියෙනවා කියලා ඩොක්ටර් කෙනෙක් තීරණය කරන්න. කියන්නේ මේ ප්‍රොපර් ඉන්ටෙලිජන්ස් එකක් සහ මැචියුරිටි එකක් අදාළ රෙලෙවන්ට් ප්‍රොබ්ලම් එක ගැන ඒ ළමයාට තියෙනවා. හරි. A young person under 16 years with capacity to make any relevant decision is often referred to as being ගිලික් කම්පිටන්ට්. හරි. ඒතර මේකෙදි need to assess child's maturity and intelligence. චයිල්ඩ්ගේ මැචියුරිටි එක සහ ඉන්ටෙලිජන්ට් එක ගැන ඇසෙස් කරන්න. ඇසෙස් කරලා තමයි ගිලික් කම්පිටන්ට් නැද්ද කියලා තීරණය කරන්නේ.
හැබැයි ලංකාවේ ගත්තොත් මෙඩිකල් ලෝ එකක් නැහැනේ, තියෙන සිවිල් ලෝ එකනේ. ඒකේ ගත්තොත් අන්ඩර් 18 ඉයර්ස් ඔක්කොම කට්ටිය චිල්ඩ්‍රන්ලා. ඒතකොට ලීගල් මේ ඒජ් ලිමිට් එක තමයි 18 ඉයර්ස්. ඒ නිසා 18 ඉයර්ස් පැනනහම තමයි මේ යම්කිසි පර්සන් කෙනෙක්ට ස්වාධීන වෙන්න පුළුවන්. අන්ඩර් 18 ඉයර්ස් අර වගේම චිල්ඩ්‍රන්ලා නියෝනේට්ලා වගේම තමයි ඩිසිෂන් මේකින් කැපෑසිටි එක, කන්සෙන්ට් එක දෙන කැපෑසිටි එක තියෙන්නේ ගාඩියන්ස් රට නැත්නම් පේරන්ට්ස් රට. හරි. ඊට පස්සේ අපි ගමු කන්ෆියුස් එල්ඩර්ලි පර්සන්ස් ලා. කන්ෆියුස් එල්ඩර්ලි පර්සන්ස් ලා තින්න ඒ කට්ටියටත් මේ කන්සෙන්ට් එක දෙන්න අමාරු. නෙමෙයි සෝරි. කන්ෆිඩෙන්ෂියල් ලෙක්චර් එක කියන්නේ වීඩියෝ එක කතා කරලා කන්ෆියුස් එල්ඩර්ලි පර්සන්ස් ලාට මොකක් හරි ඇබියුස් එකක් වුණොත් ඒ කට්ටියගේ ඉන්ෆෝමේෂන්ස් ඩයිවර්ජ් කරනව නැද්ද කියලා තීරණය කරනකොට මේ ડોක්ටර් කරගන්න. මොකද ඒකදී අපි ගියා එයාලට කන්සෙන්ට් එක දීමේ කැපැසිටි හේකුත් නැහැ. ඒ වගේම එයා දැන් ළමයි විසින් නම් එයාව අබියුස් කරලා තියෙන්නේ එයාගේ බෙස්ට් ඉන්ටරෙස්ට් එක ළමයිව අමාරුවේ දාන එකක් නෙමෙයි. ඒතර අපි කෝ කන්ෆිඩෙන්ෂියලිටි එක මේ ඩයිවර්ජ් කරනව නම් ඉන්ෆෝමේෂන් ඩයිවර්ජ් කරනව නම් අපි හැමතිස්සෙම patient ගේ බෙස්ට් ඉන්ටරෙස්ට් එක කියලා හිතලා අවශ්‍ය වෙලාවෙදී ඉන්ෆෝමේෂන් ඩයිවර්ජ් කරන්න පුළුවන් consent එක දෙන්න හැකියාවක් නැත්තම්. හැබැයි මේ අවස්ථාවේදී පොඩ්ඩක් කොර වෙනවා. මොකද best patient මේ best interest of the patient එක children ලව අමාරුවේ දාන නොවෙන්න පුළුවන්. ඒතර ඒ වගේ අවස්ථාවක වෙනත් colleagues ලගෙන් ඒ වගේම experience තියෙන colleagues ලගෙන් මේ පොඩ්ඩක් සාකච්ඡාවක් දාලා discussion කරලා තීරණයකට එන්න ඕන කියලා කිව්වා. ඒතකොට මම එතනදී අපි කතා කරා consent එක දෙන්න යාට capacity එකක් නැහැ කියලා. ඒසර මේ දැන් මෙතනදිත් ඒ උදාහරණ එනවා. ඒ තමයි confused elderly patients වලට consent එක දෙන්න හැකියාවක් නැහැ. ඒතර ඒ වගේ අවස්ථාවකදී මොකද කරන්නේ? ඒ වගේ අවස්ථාවකදී අපි බලනවා එයාගේ යාළු අර වගේම proxy consent එකක් ගන්න පුළුවන්. proxy consent එකක් කියන්නේ එයාගේ යාළුවන්ගෙන් relatives ලගෙන් ඒක relatives ලගෙන් යාළුවන්ගෙන් අපිට තොරතුරු හොයලා බලන්න පුළුවන් මොකද්ද මෙයාගේ කැමති දේවල්. සාමාන්‍ය මෙයාගේ preferences මොනවද වගේ අපිට අදහසක් ගන්න පුළුවන්. relatives or true friends who knew them when who knew them when well should be asked to help to build a picture of the patient's life preferences values and wishes on which the decision should be made. ඒ කියන්නේ එයා හොඳටම ඒ කියන්නේ එයා හොඳින් ඉන්න කාලේ හරි දැන් ඉන්න කාලේ එයා හොඳටම දන්න කට්ටිය ඉන්නවා. එයාත් එක්ක ආශ්‍රය කරපු කට්ටිය අන්නේ ආශ්‍රය කරපු කට්ටියකින් තොරතුරු වල බලන මොනවද මෙයා කැමති preferences කොහොමද මෙයාගේ decision making process එක ඒ වගේ ගැන idea එකක් ගන්න බලන. ඒකට ඩියා එකක් අරගෙන ඒ ඔස්සේ කන්සෙන්ට් එක ගන්න පුළුවන් නම් ඒකට කියනවා හයිපොතෙටිකල් කන්සෙන්ට් එක කියලා. ද හයිපොතෙටිකල් කන්සෙන්ට් එක කියන්නේ ඇත්තම කන්සෙන්ට් which would likely be an accordance with the feelings of the patient when well. ඒ කියන්නේ patient හොඳින් ඉන්නකොට එයාගේ feelings අනුව එයත් මේ වගේ තීරණයක් ගන්න ඇති. එයත් මේකට කන්සෙන්ට් එක දෙයි කියන අදහස අනුව අපි මේ ගනු ලබන කන්සෙන්ට් එක තමයි හයිපොතෙටිකල්. හයිපොතෙටිකල් කියන්නේ අපි හිතලා ගන්න කන්සෙන්ට්. ඒක හයිපොතෙටිකල් කන්සෙන්ට් එක ගන්න ඒ patientව හොඳින් දන්න කට්ටියගෙන් තොරතුරු අරගෙන එයාගේ preferences එයාගේ ලයිෆ් එක ගැන ইনফরমේෂන්ස් අරගෙන ඒ අනුව අපි හිතනවා in well in earlier situation නැත්නම් එයා ජී හොඳින් ඉන්නකොට එයාගේ capacity එකක් තියෙන කාලේ එයාගේ feelings එක එකඟ වෙන විදියට මෙයාත් කන්සෙන්ට් එක දෙයි කියලා හිතලා අපිට කන්සෙන්ට් එක ගන්න පුළුවන්. හරි. ඊළඟට ඉන්නවා illiterate කට්ටිය නැත්නම් learning difficulties තියෙන කට්ටිය. එතකොට මේ කට්ටියගේ wide ඒ කියන්නේ learning difficulty අපිට wide range එක පැතිරිලා තියෙනවා. කොටු කරන්න බෑ එක සීමාවකට. ඒ නිසා ඒ කට්ටියගේ illiterate ස්වභාවයන් ගොඩාක් illiterate කට්ටියට consent එක ගොඩාක් අඩු. capacity එක ගොඩාක් අඩු. ටිකක් ඉගෙන ගත්ත කට්ටියට ඊට වඩා consent එක දීමේ හැකියාවක් විතරේ consent එක දීමේ හැකියාව එයාගේ illiterate ස්වභාවය අනුව කියන්නේ ඉන්ටලෙක්චුවල් ඇබිලිටි එක අනුව තීරණය වෙනවා. ඉන්ටලෙක්චුවල් ඇබිලිටි එක තියෙනතට ඒ patient එක කතා කරලා තොරතුරු දැනගෙන අපිට ඒ consent එක දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවද නැද්ද කියලා ඒ circumstances අනුව වෙනස් අපිට හැමතිස්සෙම circumstances and time එක අනුව consent එක දෙන්න පුළුවන් capacity එක වෙනස් වෙනවා කියලා. හරි. ඊළඟට මොකද්ද? ඊට පස්සේ තියෙනවා mentally ill patient. දුක mentally ill patient ලගේ මම කලින් කිව්වා වගේම අපිට assume කරන්න බෑ මේ mentally ill patient ගේ illness එක අනුව වෙනස් වෙනවා. always මෙයා mentally ill always capacity එකක් නැහැ. එහෙම නැත්නම් හැමදෙස්සෙම තියෙන equal capacity එක. එහෙම කියලා අපිට තීරණය කරන්න බෑ.
හරි තීරණය කරන්න බෑ. ඊළඟට ඔය වගේ අවස්ථාවලදී අපි කන්සෙන්ට් එක ගනිද්දි හැමතිස්සෙම බ්‍රුවනේ ලෙඩාගේ බෙනිෆිෂන්ස් එක උදෙසා තමයි අපි තීරණයක් ගන්න. ඒ හින්දා බෙස්ට් ඉන්ටරෙස්ට් ජජ්මන්ට් බෙස්ට් ඉන්ටරෙස්ට් ජජ්මන්ට් ඔන් දෙයා බිහා පේෂන්ට් වෙනුවට අපි යාලගේ බෙස්ට් ඉන්ටරෙස්ට් එක සඳහා තමයි හැමතිස්සෙම ජජ්මන්ට් එකක් ගන්න ඕන. හරි එතන මෙන්ටලි ඉල් පේෂන්ට්ස්ට උදාහරණයක් දීලා තියෙන ලෙක්චර් එකේ a person with script මොකද schizophrenia කියව ගන්නත් බෑ might be quite clear about how he feels about matters of life and how he would wish to address them at one point but not at other times. يعني එක වෙලාවක යාට හොඳට සිහිය තියෙනවා හොඳට තේරුම් යනවා හැබැයි තවත් අවස්ථාවක තේරුම් යනවා. ඒතකොට mental illness එක අනුව තනින් තන වෙනස් වෙනවා. සිවියලි මේ ඔය මේ brain damage එකක් තියෙනවා නේද කොහොමත් කියන්නේ. ඒක තමයි ඒක temporary නෙමෙයි permanent loss එකක්. හැබැයි mental illness එකේ ස්වභාවය අනුව යාට ඒ කියන්නේ consent එකේ capacity එක වෙනස් වෙනවා. schizophrenia හරි unconscious එක පැහැදිලි විතර unconscious patient කෙනෙක් නම් උඩ කොහොමත් consent එක දෙන්න බෑ. අපි temporary unconscious නම් අපි conscious එක බොහෝ වෙලාවට conscious එක එනකන් ඉඳලා consent එක ගන්න වෙනම කතා. හැබැයි ඒක medical emergency situation එක unconscious නම් අපිට consent එක එනකන් ඉන්න බැරි නම් අපිට ලෙඩා බේර ගන්නවා. ඒ වගේ අවස්ථාවක බෙටර් ජජ්මන්ට් එකට කන්සෙන්ට් එක අරගෙන අදාළ මේ දේවල් කරන්න බෙටර් ජජ්මන්ට් එක. ඒක තේරෙන දෙයක් නේ. එහෙමත් නැත්නම් අපිට මො ටෙම්පරරි නැතුව පර්මනන්ට්ලි කන්සෙන්ට් දිගටම මේ කන්සෙන්ට් එක දෙන්න කැපැසිටි එකක් නැහැ. ඒ වගේ අවස්ථාවක ආයි කරන්න අර හයිපොතෙටිකල් කන්සෙන්ට් එක ගන්න ඉන්ෆෝමේෂන්ස් අපි හොයනවා. එයාගේ ප්‍රිෆරන්සස් බලන. ඒ වගේම මේ වගේ අවස්ථාවක් ආවොත් මොන වගේ අවස්ථාවද ඒ කියන්නේ කන්සෙන්ට් එක දෙන්න බැරි අවස්ථාවක් يعني කොන්ෂස් නැති ඒ වගේ කැපැසිටි එක නැති වෙන අවස්ථාවක් ආවොතින් කරන්න ඕන දේවල් ගැන යා හොඳින් ඉන්න කාලේ මොකක් හරි කියලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ විල් එකක් හරි ලියලා තියෙන්න පුළුවන්. එයාගේ කැමැති පත්‍රය මොකක් හරි ලියලා තියෙන්න පුළුවන්. ඒ වගේම තියෙනවද කියලා බලනවා. ලිවිං විල්ස් තියෙනවද කියලා බලනවා. හැබැයි ලිවිං විල්ස් සලකා බලද්දී ඔය ගොඩක් ඕල්ඩ් වෙන්න පුළුවන්, අවුට් ඔෆ් ඩේට් වෙන්න පුළුවන්. ඒ වගේම අවුට් ඔෆ් ඩේට් වෙන්න පුළුවන්. ඒතර ඒව ගැන සලකලා බලලා සහ ෆ්‍රෙන්ඩ්ස්ලා සහ එයාගේ කොලි මේ කියන්නේ ආශ්‍රිතයොත් එක්ක කතා කරලා මේ හයිපොතටිකල් කන්සෙන්ට් එක බෙස්ට් ඉන්ටරෙස්ට් එකට ගන්න එක තමයි හොඳම දේ. හරිද? ඒ වගේම අපි දැනගන්න ඕන අර වගේ විල්ස් තියෙනවනම් ඒ විල්ස් ප්‍රොඩියුස් කරලා තියෙන්නේ මොන වගේ සර්කම්ස්ටන්සස් අනුවද කියලාත් අපි හොයලා බලන්න ඕන. හරි. කොහොම වුණත් ඉන් එනි කේස් මතකද කියන්නේ ඉන් එනි කේස් මේ ඕනම අවස්ථාවකදී act in accordance with the best interest of the person. Person ගේ best interest එකට තමයි අපි වැඩ කරන්න ඕනේ. හරිද? එතකොට දැන් patient ඉන්නවා. ඒ patient lack of capacity වුණත් උට තරමක හරි capacity එකක් ඇතිනේ. එතකොට ඒ decision making process එකේ පුළුවන් තරම් දුරට ඒ person ව include කරගන්න ඕන ඒ decision making process එකට. ඒ කියන්නේ the person concerned should be involved to the greatest extent possible in the decision making process. Greatest extent possible. පුළුවන් තරම් දුරකට ඌව include කරගන්න ඕන. උට capacity එකක් තිබුණත් නැතත් පුළුවන් තරම් දුරකට අපි හැමතිස්සෙම උත්සාහ කරන්න ඕන to the greatest extent possible a person ව include කරගන්න in the decision making process. ඒ වගේම ඒ කියන්නේ making giving the consent and also in the withdrawing the consent. withdrawing consent එක ගැන ඉස්සරහට එනවා. හරි. ඊට පස්සේ තියෙනවා consent by others කියලා. මේක දැන් lecture note එකේ තියෙන එක දැන් මම කියන්නේ. මේ PowerPoint එකේ කෙටි කරලා තමයි ඔක්කොම දක්වලා තියෙන්නේ. විතර consent by others කියුවාන් පස්සේ consent by others කියුවාන් පස්සේ scene එකක් තියෙන මෙහෙම දැන් අපිට employer කෙනෙක් කියලා හරි අපි හිතමු මේ තියෙන consent by others කියලා. මේකින් consent by others අපිට කිසිදු legal ඒ කියන්නේ examination එකක් කරන්න බෑ. පොලිසිය කෙනෙක් කිව්වට employer කෙනෙක් කිව්වට ඒ consent එක නැතුව examination එකක් කරන්න බෑ. ඒ වගේම school children ලට අදාළව තියෙන state schools වල ඒ school children ලට medical examination කරන්න ඇත්තටම දෙමෝපියන්ගේ අවසරය ඕනේ නැත. ඒතර මෙන්න මේවා MCQ වලට අහන්න පුළුවන්. මොකද මේව හිතලා ගන්න බෑ. එතන අපි දැනගෙන ඉන්නවා ස්කූල් චිල්ඩ්‍රන් ලට මෙඩිකල් එක්සමිනේෂන් කරන්න කන්සෙන්ට් එක ගන්න ඕනද නැද්ද? ට්‍රූ ඕ ෆෝල්ස්. එතකොට ඒක දැනගෙන ඉන්න. එහෙම ඕනේ නැහැ.
කන්සෙන්ට් එක ඕනේ නැහැ. හැබැයි මෙහෙම සිද්ධියක් තියෙනවා. ඒ තමයි පේරන්ලට විරුද්ධ වෙන්න පුළුවන්. පේරන්ලට විරුද්ධ වෙන්න පුළුවන් ස්කූල් චිල්ඩ්‍රන්, ඒ කියන්නේ තමන්ගේ ළමයාට මෙඩිකල් එක්සමිනේෂන් එකක් කරන්න ස්කූල් එකෙන්. හැබැයි විරුද්ධ වුණා කියලා විරුද්ධ වෙන්න පුළුවන් එක කන්ඩිෂන් එකක් අනුව තමයි. ඒ තමයි පේරන්ට්ස්ලා විසින් එයාලගේ ඕන් ජෙනරල් ප්‍රැක්ටිෂනර්, ඕන් ජෙනරල් ප්‍රැක්ටිෂනර් කෙනෙක් ගෙන්නලා ඒ එක්සමිනේෂන් එක එයාගේ මේ එයාට කියලා කරවන්න. එහෙම නැතුව එහෙම කරන්නේ නැතුව, ඒ කියන්නේ ඕල්ටර්නේටිව් චොයිස් එකක් නැතුව නිකම්ම විරුද්ධ වීම හැකියාවක් නැහැ. හරිද? ඒකට තමයි කියන්නේ but objection of parent is upheld on conditions they arrange their own general practitioner to conduct examination. හරි, ඊළඟට නම් සමහර procedures තියෙනවා involving මේ marital right, marital මේ rights. ඒ කියන්නේ විවාහ සම්බන්ධතාවත් එක්ක යන සිද්ධි තියෙනවා. ඒ කියන්නේ අපිට abortion එකක් වෙන්න පුළුවන්, sterilization, termination of pregnancy ඒ වගේ අවස්ථාවලදී ඇත්තටම ඒ ස්පවුස්ගේ කන්සන්ට් එක අදාළ නැහැ. ඒක ලීගලි ඔබ්ටේන් කරන එක අවශ්‍ය නැහැ. ලීගලි ඔබ්ටේන් කරන්න ඕනේ නැහැ කන්සන්ට් එක. හැබැයි ඒ මැරිටල් රයිට්ස්, සාමාන්‍ය විවාහ සම්බන්ධතා ආරක්ෂා කර ගැනීම සඳහා කන්සන්ට් එක අර පියෝ කර්ටසි, කර්ටසි එක උදෙසා ගන්නවා සාමාන්‍ය. හැබැයි ඒක ලීගලි අවශ්‍ය නැහැ. ලීගලි අවශ්‍ය නැහැ. හැබැයි ඒ වගේ අවස්ථාවකදී වුණත් පේෂන්ගේ ජීවිතය බේරගන්න නම් මේ දේ කරන්න. අපි තුමු ටර්මිනේෂන් ඔෆ් ප්‍රෙග්නන්සි එක කරන්නේ ජීවිතය බේර, ස්ටරිලයිසේෂන් එක කරන්නේ ලයිෆ් එක බේරගන්න. ඒ වගේ අවස්ථාවක ස්පවුසි කන්සෙන්ට් එක කොහොමත්ම වැදගත්. ඒ කියන්නේ කර්ටසි එකට ගන්නෙත් නෑ, කර්ටසි එක ගන්නෙත් නෑ. කෙලින්ම ඒ සේව් ද ලයිෆ් නම් if the procedure is needed, if need to save the patient's life, whether no need to get consent from the spouse. පැහැදිලිනේ? ඒ කන්සෙන්ට් එක එච්චර වැදගත් නෑ කියලා තමයි කියන්නේ. ඊට පස්සේ තියෙනවා උඩ කතා කරපු ටික මෙතන සාරාංශයක් වගේ. මොකද සීන් එක පර්සන්ට දෙන්න කියන දැන් අතෙන්දි කතා කරමු. අතෙන්දි කතා කරේ දැන් චිල්ඩ්‍රන්ලට කැපැසිටි එකක් නැති වුණාට චිල්ඩ්‍රන්ලා වෙනුවට බලය දීලා තියෙන පුද්ගලයෝ ඉන්න. ඒ තමයි පේරන්ට්ස්. මෙන්ටලි ඉල් ඒ වගේ ලීගලයිස් පර්සන් කෙනෙක් ඉන්න පුළුවන්. දැන් එහෙම ලීගලයිස් පර්සන් කෙනෙකුත් නැත්තම් ලීගලයි පර්සන් කෙනෙකුත් නැත්තම් ඔය ප්‍රොක්සි කන්සෙන්ට් එක ගන්නවනේ. ඒ කියන්නේ ඔය assume කරලා ගන්න hypothetical consent එක, proxy consent එක, ඒ ඔක්කොම legal validity එකක් නැහැ. හරි, legal validity එකක් නැහැ. තියෙන්නේ purely for courtesy. courtesy එක උදෙසා තමයි නිකන් අර හොඳයිනේ, හිත හොඳයිනේ, යන්නේ හිත හොඳ වෙන්න තමයි ඒ consent එක ගන්න. ඊළඟට මම මේ slide එක මේකේ පෙන්නන්නේ නැහැ. එතන තියෙන්නේ නම් එතන තියෙන්නේ එතන තියෙන්නේ making decisions when the patient lack capacity or capacity එකක් නැති පුද්ගලෙ. හරිද? capacity නැති පුද්ගලයෙක්ගේ ගැන අපි decision ගන්නවනම්, හරි decision ගන්නවනම් අපි කලින් කතා කරපු ආයි සාරාංශයක් වගේ බලන්න ඕන මේ කැපැසිටි එක නැති වෙලා තියෙන ටෙම්පරරිද එහෙම නැත්නම් පර්මනන්ට්ලිද. හරිද? ටෙම්පරරි නම් මොකද්ද අපි කරන්නේ? වේට්. ඉවසලා බලාගෙන ඉන්න ඕනේ එයාට ආයි හැකියාව එනකම්. ඊළඟ කලින් කිව්වා වගේ ප්‍රීවියස් විල්නස්, ඒ කියන්නේ ප්‍රීවියස්ලි එක්ස්ප්‍රෙස් කරපු විල්න විලින් විල්ස් ලා මේ විල්ස් තියෙනවද? මේ යාගේ චොයිසස් කියන්නේ මේ එක්ස්ප්‍රෙස් කරපු දේවල් ડોකියුමන්ට්ස් එහෙම තියෙනවද? ඒ කැපැසිටි එක නැති කැපැසිටි එක තියෙන කාලේ දුන්නේ. හරිද? එතකොට ඒක හොයලා බලන්න ඕන. ඊළඟට කලින් කිව්වාගේ හැකි සෑම විටම අපි සපෝට් කරන්න ඕන as far as possible එයාලව ඉන්වෝල් කරගන්න. ඊට පස්සේ ඩිසිෂන් මේකින් කරද්දි හැමතිස්සෙම ගන්න ඕන patient's best interest එකට තමයි choice එක ගන්න ඕනේ. ඒකට කියනවා take the most conservative path. ඒ කියන්නේ patient වඩාත් ආරක්ෂා වෙන විදියට තමයි අපි තීරණ ගන්න. ඒ කියන්නේ මෙහෙම උදාහරණයක් කියමු. උදාහරණයක් තමයි අපි ගාවල ලෙඩෙක් එනවා. අපි ගාවල ලෙඩෙක් එනවා. උගේ කකුලේ මොකක් හරි සීන් එකක්. එතකොට උට මේ කැපැසිටි එකකුත් නැහැ, කන්සෙන්ට් එක දෙන්න කැපැසිටි එකකුත් නැහැ. එතකොට තියෙන හොඳම ක්‍රමය තමයි කකුල කපන එක. තියෙන හොඳම ක්‍රමය නේ කකුල කපනවා මේ ජීවිතේ බේරගන්න. එතකොට ඒ වගේ අවස්ථාවක මොකද්ද කරන්නේ? දැන් patient ගේ කන්සෙන්ට් එකක් නැහැ අපිට. proxy consent එකක් ඇත්තම දැන් මේක patient ගේ කකුලත් එක්ක යන සීන් එක. ඒ වගේ අවස්ථාවක අපි බලන්න ඕන හැමතිස්සෙම උත්සාහ කරන්න ඕන
කකුල කපන්නේ නැතුව, කකුල කපන්නේ නැතුව වෙන ප්‍රොසීජර් එකක් තියෙනවද? මෙයා බේරගන්න වෙන ප්‍රොසීජර් තියෙනවා. බැරිම නම් අන්තිම පියවර විදියට තමයි කකුල කපන්නේ. එහෙමත් නැත්නම් මෙහෙම හිතන්න පුළුවන්. කොහොමද? දැන් මෙයාගේ ටෙම්පරරි නම් අපි හිතමු අන්කොන්ෂස් වෙලා තියෙන්නේ. ඒ අවස්ථාවේදී කකුල කපන්නේ නැනෝ නම් කොන්ෂස් එක එනකම්, සිහිය එනකම් අපිට මොකක් හරි ගේමක් ගහලා බැලන්ස් එකක් ගහන්න පුළුවන් නම් පේෂන්ගේ ලෙඩේ පේෂන්ව බේරගන්න කකුල කපන්නේ නැතුව සිහිය එනකම් බැලන්ස් එකක් ගහනවා. සිහිය ආවට පස්සේ සීන් එක කියලා කකුල කපන්න වෙනවා. අනිවාර්යෙන් එහෙම කන්සෙන්ට් එක අරගෙන කකුල කපන්න පුළුවන්. එතකොට මොස්ට් කන්සර්වේටිව් පාත් එක තමයි ගන්න. පැහැදිලිවනේ. එතකොට කොහෙත්ම සීයේ නැත්තම් උගේ කකුල කපන එක නම් අන්තිම පියවර, ඒ අන්තිම පියවර ගන්න. නැත්තම් ඊට උඩින් තියෙන පියවරක් ගන්න. නැත්තම් සීයේ එනකම් මොකක් හරි බැලන්ස් එකක් ගහලා අවසර අරගෙන පස්සේ කකුල කපන්නත් පුළුවන්. ඒ වගේ මොස්ට් කන්සර්වේටිව් පාත් එක ගන්න ඕනේ. ඊළඟට තමයි ඩිසිෂන් මේකින්, يعني පේෂන්ගේ ඩිසිෂන් මේකින් ප්‍රොසෙස් එකට උදව් වෙන කැපැසිටි එකක් නැත්තම් මේ කන්සෙන්ට් එක දෙන්න පේෂන්ට් අපි උදව් කරන්න ඕනේ. උදව් කරද්දී පේෂන්ට් කියන්න පුළුවන් සෙකන්ඩ් ඔපිනියන් එකක් ගන්න කියලා. ඔබටේන් සෙකන්ඩ් ඔපිනියන්. තව කාගෙන් හරි ඔපිනියන්, මගෙන් විතරක් නෙවෙයි වෙන කෙනෙක්ගෙනුත් අහලා මේක ගැන අදහසක් ගන්න. එහෙම කියන්න පුළුවන්. අනිත් එක හොඳටම දන්න එක බෙස්ට් ඉන්ටරෙස්ට් ඔෆ් ද පේෂන් අපි කටයුතු කරන්න ඕනේ. හරි. ඊට පස්සේ අවස්ථා තියෙනවා කන්සෙන්ට් එක අවශ්‍ය නැති අවස්ථා. එන අර දැන් හැම එකේම දෙපැත්තම තියෙන කන්සෙන්ට් එක ඕන තැනක් නැති තැන. කන්සෙන්ට් එක ඕන නැති තැන තමයි يعني කන්සෙන්ට් එකක් අවශ්‍ය නැහැ සිතා. මොනවද ඒ තැන්? ඒතර මේ අනිවාර්යයෙන් මතක තියෙන ඉමර්ජෙන්සි එකදී කන්සෙන්ට් එකක් අවශ්‍ය නැහැ. ක්වොරන්ටයින් කරන්න එක දැන් අපි කන්ටේජස් ලෙඩක් ඇදෙදි ඔය ක්වොරන්ටයින් කරන්න කන්සෙන්ට් එකක් නැහැ කියලා නීතියෙන් කියලා තියෙන. කන්සෙන්ට් ඕන නැහැ. අත්‍යවශ්‍ය වැක්සීන් වලදී කන්සෙන්ට් එක ඕන නැහැ. වැක්සීන් ගහන්න. දැන් ඔය කොරෝනා සීන් එකකට කන්සෙන්ට් එක ඕනද මන් දන්නේ. ඒක නම් මං හිතන්නේ මේකත් මැන්ඩටරි වැක්සිනේෂන් වෙන්න ඕනේ. කෝට් ඕඩ එකක් આવොත් කන්සෙන්ට් එක ඕනේ නැහැ. අනිත් එක එපිඩීමියොලොජිකල් රිසර්ච්. මේවටත් එපිඩීමියොලොජිකල් රිසර්ච් එකේ කන්සෙන්ට් එක ඕනේ නැහැ කියලා දීලා තියෙනවා. හරිද? ඉතින් ඒ අවස්ථා ටික මතක තියාගන්න. ඊළඟට තියෙන්නේ withdrawal of consent. එතකොට withdrawal of consent කියන්නේ මොකක්ද? withdrawal of consent අපි දැන් consent එක දුන්නා වගේ නෙවෙයි consent එක ආයි ගන්නත්. ඒ කියන්නේ අපි research එකට consent එක දුන්නා. හැබැයි research එකේ ටික steps ටිකක් යනකොට අපිට research එකේ පාට. ඒතකොට අපිට competent capacity එක තියෙනවා අපිට consent එකෙන් අයින් වෙන්න පුළුවන්. consent එක මේ ඒ කියන්නේ consent එක දුන්නා, දුන්නට අදාළ step එකේදී ඕනම අවස්ථාවකදී procedure එකේ ඕනම step එකේදී consent එක අයින් කරගන්න පුළුවන්. withdrawal of consent. කැමැති නැහැ කියලා කියලා අයින් වෙන්න පුළුවන්. A patient who has the right to withdraw consent to treatment in any stage unless he is not capable of making such a decision. Our decision capacity එකක් නැත්තම් උටයින් වෙන්න බෑ. Decision capacity එකක් නැත්තම් consent එක withdraw කරන්න බෑ. Decision capacity එකක් තියෙනවා නම් consent එක withdraw කරන්න පුළුවන් ඕනම stage එකදී. හරි. ඊට පස්සේ තියෙන informed consent එක දෙන්න පුළුවන් approach වර්ග දෙකක්. දෙන්න පුළුවන් ආකාර දෙකක්. ඒක තමයි අන්තිමටම තියෙන අප්‍රෝච් ආකාර දෙකක් වෙන එකක්. මිනිමම් ඉන්ෆෝමේෂන්ස් දීලා ඒ ડોක්ටර්ට නීතියෙන් බේරෙන විදිය. ડોක්ටර් යම්කිසි ප්‍රොසීජර් එකක් ගැන ඉන්ෆෝමේෂන් දෙද්දී අවශ්‍ය මිනිමම් ඉන්ෆෝමේෂන් ටික විතරයි. ඒ කියන්නේ උගේ නීතිමය පැත්ත බේරගන්න. يعني නිග්ලිජන්ස් නඩුවක් දැම්මොත් ડોක්ටර්ව බේරගන්න වගේ ડોක්ටර් පොඩ්ඩක් කියන. ඒක තමයි ක්ලිනිෂියන් සෙන්ටර් වියු එක. ඒක ලීගලිස්ටික් අප්‍රෝච්. ඇත්තටම ලීගලි ඒක මිනිමම් ලීගලි මිනිමම් ටු ප්‍රොටෙක්ට් ද ක්ලිනිෂියන්. ඒ ইনফরমේෂන්ස් ටික මිනිමම්, හැබැයි ඒ ටික ඉනෆ් ටු ප්‍රොටෙක්ට් ද ක්ලිනිෂියන්. ටු ප්‍රොටෙක්ට් ද ක්ලිනිෂියන් ඒ ටික ඉනෆ්. හැබැයි එයා හිතනවා සේරම ইনফরমේෂන් ඩයිවර්ජ් කරලා නැහැ. ඒ කියන්නේ ප්‍රොසීජර් එක ගැන සේරම ইনফরমේෂන් තියෙනවා. හැබැයි මිනිමම් කියලා දිනවා. ඒ කියලා දින ටික ඇති ආ ලීගලි ප්‍රොටෙක්ට් කරනවා. මම මෙහෙම කියලා තිබ්බා කියන ඒ කියන්නේ කන්සෙන්ට් එක ඒ ලීගලි කේස් එකක් ගියොත් ඒ ડોක්ටර් නැත්නම් ක්ලිනිෂියන් ප්‍රොටෙක්ට් කරන්නේ මේ කන්සෙන්ට් එක ඇති. ඒක තමයි ඒ ඉන්ෆෝම් කන්සෙන්ට් එක ක්ලිනිෂියන් මේ සෙන්ටර් වියු එක. අනිත් එක තමයි patient centered view. ඒක තමයි ඇත්තටම ඉන්ෆෝම් කන්සෙන්ට් එක කියන්නේ. ඒ කියන්නේ අර සියලුම තොරතුරු. ඒ කියන්නේ මොනවද complications, මොනවද requirements, මොනවද complication, මොනවද consequences, මොනවද risk factors, මොනවද alternative pathways සහ මොනවද ඇත්තටම මොකද procedure එක කරන්නේ. අන්නේ ඔක්කොම කියන්නේ. ඔක්කොම කියලා patient patient කින් consent එක ගන්න එක තමයි patient centered view එක. එතකොට ඒකෙදි ඒක තමයි ඇත්තටම informed consent එක කියලා අදහස් වෙන්නේ. informations පොඩ්ඩක් කියලා clinician ගේ ඇඟ බේරගන්න information ටිකක් කියලා එහෙම consent එක ගන්නත් පුළුවන්. ඒක තමයි clinician centered view එක.
අනිත් එක කෙලින්ම ඇත්තටම ඉන්ෆෝම් කන්සෙන්ට් එක තමයි patient centered view එක. ඒක කන්සෙන්ට් එක ගැන ඔය ටික තමයි කතා කරන්න තියෙන්නේ. එතකොට කන්සෙන්ට් එක MCQ ගොඩාක් අහන්න පුළුවන්. ඔය ටික තමයි තියෙන්නේ. කරුණු ගොඩක් තියෙනවා සාමාන්‍ය මතක තියාගන්න. විශේෂයෙන් වෙන මේක කන්සෙන්ට් එක දෙන්න කැපැසිටි එකක් නැති කට්ටිය සහ ඒ නැති කට්ටිය වෙනුවට කන්සෙන්ට් එක දෙන්න පුළුවන් ඒකට ගන්න ක්‍රියාමාර්ග මොනවද? ඊට පස්සේ කන්සෙන්ට් එකක් දෙන්න පුළුවන්ද නැද්ද කියලා කැපැසිටි එක නැද්ද කියලා තීරණය කරන සාධක මොනවද? ඒ සාධක මේ ටික මෙතන තියෙන්නේ. පේෂන්ට් හැකියාවක් නැත්තම් මෙන්න මේව කරන්නේ. උට ඒ අයිතිය මේ කැපැසිටි එකක් නැහැ. ඊළඟට ඉන්ෆෝම් කන්සෙන්ට් එක මොකක්ද? එක්ස්ප්‍රෙස් කන්සෙන්ට් වර්ග ටික, කන්සෙන්ට් වර්ග ටික MCQ වල අහන්න පුළුවන් එක එක අවස්ථා. එක්ස්ප්‍රෙස් කන්සෙන්ට් එකේ විට්නස් කන්සෙන්ට් එක දෙන්නේ කොහොමද? දෙන අවස්ථා, රිටන් කන්සෙන්ට් එක දෙන අවස්ථා, ඒ වගේ අහන්න පුළුවන්. කොහොම ගත්තත් ඔය ටික තමයි තියෙන්නේ. එතනින් කන්සෙන්ට් එක ඉවරයි, කන්ෆිඩෙන්ෂියලිටි ඉවරයි. ඒ දෙක තමයි කරන්න තිබ්බේ. සඳුනි නිග්ලිජන්ස් එක කරයි. මේ ටික සිරාවටම ලේසි කරුණු ටික ඉතින් මතක තියාගන්න එක තමයි තියෙන්නේ. හැබැයි essay කියන අනිවාර්යයෙන්ම අහනවා මේ වලින්. essay කියු රිසර්ච් එකෙන් තනි essay එකක් අහන්න පුළුවන්, කන්සෙන්ට් වලින් තනි essay එකක් අහන්න පුළුවන්. මේකේදී අර ඩිරෙක්ට්ලි මේ කන්සෙන්ට් එක ගැනම අහන්නත් නෑ, මේකේ එක එක කෑලි ගැන අහන්න පුළුවන්. ගොඩක් වෙලාවට කන්සෙන්ට් එක ගැන ඩිරෙක්ට්ලි හැම ප්‍රශ්න අහන්න නෑ. එක ප්‍රශ්නයක් තිබුණා මේ කෝ මේ මොකද ඩොක්ටර් කෙනෙක්ගේ රෙස්පොන්සිබිලිටීස් මොනවද කියලා, රෙස්පොන්සිබිලිටීස් මොනවද කියලා අහලා තිබුණා. එතකොට ඒක ලෙක්චර්ස් හතරෙන්ම වගේ එකතු කරලා ලියන්න තියෙන එක. මේ රෙස්පොන්සිබිලිටීස් කියන්නේ කෝවර්කර්ස්ට තියෙන රෙස්පොන්සිබිලිටීස්, පේෂන්ට තියෙන රෙස්පොන්සිබිලිටීස් හැමතිස්සෙම. මෙතන ඒවන සිරාට හිතලා ලියන්න තියෙන්නේ. එක තැනක් තිබුණා පේෂන් විතරද ඩොක්ටර්ගේ රෙස්පොන්සිබිලිටි එක, ඒක ඩිස්කස් කරන්න. ඇත්තටම පේෂන් විතරක් නෙමෙයි ඩොක්ටර්ගේ රෙස්පොන්සිබිලිටි එක, පේෂන් තමයි ප්‍රයෝරිටයිස් වෙන්න ඕනේ. හැබැයි ඩොක්ටර්ගේ රෙස්පොන්සිබිලිටීස් හැම තැනටම බලපානවා. සමාජයට බලපානවා, ඩොක්ටර්ට බලපානවා, ඒ කියන්නේ තියෙනව රෙස්පොන්සිබිලිටීස්, ඊළඟට කොලීග්ස්ලට තියෙනවා, ඒ කියන්නේ කෝවර්කර්ස්ලට, එඩියුකේෂන් එකට, ඒ කියන්නේ මෙඩිකල් ස්ටුඩන්ට්ස්ලට රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවා. ඒ කියන්නේ එයාලා ඒ ඩොක්ටර්ගේ රෙස්පොන්සිබිලිටීස් හැම තැනටම විහිදිලා තියෙනවා. ඒතර හැම එකක් ගැනම එතනදි ලියවෙන්නේ. ඒක එතකොට ගොඩක් කාලවලට ඒක නිග්ලිජන්ස් ලෙක්චර් එකක් නෙවෙයි මේ කියන්න පුළුවන්. ඒක නම් හිතලා ලියන්න තියෙන්නේ. වෙන මේ කන්සෙන්ට් එකේ කැපැසිටි නැති කට්ටිය නම් ගිය අවුරුද්දේ හසින්නෝගෙන් ආලා තිබුණා. ඒ ටික තමයි කන්ෆිඩෙන්ෂියලිටි එක ගැන ලොකු රචනා කරන එතික්ස් නම් කෙලින්ම ලෙක්චර් එකම කොපි පේස්ට් කරන රචනා තමයි ආලා තිබුණේ. නිග්ලිජන්ස් වල එසේස් දෙක තුනක් අහලා තිබුණා. ඒවත් ලොකු අවුලක් නැහැ. උත්තර මේ MCQ මේ උත්තර පොතේ තියෙනවා. සමහර උත්තර සමහර ඒවා නැහැ. ඔන්න හිතල් දෙන්නත් පුළුවන්. හරි. ඉවරයි.